ිය දනග වසරයි. විශේෂණ ඔබදැන් දන්නවා ගෝටාබේ රාජපක්ෂ සිය දූරේ නිල්ලාස්සී මිල් ලිපිය කථානාකැවරය වෙත යොමු කොට තිබෙනවා. විශේෂම ගෝටාබේ රාජපක්ෂ මෙරට ජනතිප දූරයට පත් වනි ලක්ස හැටනමක විශාල ජනවරමකි. අවුරුත් දෙහෙකුත් මාස අටක ආසන්න කාලයක් ඔහු මේ රට පාලනය කර. එහෙත් ඔගේ මුලු පාලනේම සමන්විත වී තිබුණේ ජනතාවගේ හැඬට අහුන්කන් නොදන ජනතාවගේ සිතුම් පැතුම් තේරුන් නොගන්න ලද පාලක එෙක් සහ පාලනයක් විදිර තමයි ඔහු කටයුතු කරමින් තිබුණ. ජනතාව විශාල පීඩා අවගට පත් කරා. ඔහු ඒයට විස්සදුම් හුවනොවා වෙනුවට ඔහුම සකස්කරගන්න ලද මනෝලෝකෙ කොහු ජීවත් වුණා. ඒ ප්‍රතිඵලේ බෝඩ පත් වනේ කුමක්ද රම්භේදී මහිතනය විශාලතම ගිරුත්තා ව්‍යපාරය පැනදැගේ අපේ රටේ ගොවි බිම්මලි ගොවිජනතාව තමන්ගේ ප්‍රධාන ආදායම්මාර්ග කුස්කර්මාන්තය විනාස කරනකොට ඒ පිළබඳ කිසිද හැඟීමකින් සහ වමනාවකින් පාලකයක් කටයුතු නොරනකොට ඔවුන් පාරට බැහැලා මෙම පාලකයක් පළව හරෙකි තුයි කියන හඬ අවධ කරන්න පටන්ගත් දීවරජනතාව ආජ්‍යසේවකයෙන් ඒ වගේම විශේෂ මේ අවුරුද් ආරම්භයක් සමගම පොදු ජනතාව තෙල්ලිල්ලලා ගෑසිල්ලල කිරිපිටිල්ල බඩුමිල අඩුකරන්න කෙල්ල විශාල උද්ගෝෂණන ව්‍යාපාරකයේදුණ. අපේ රට උෘරස්සමිති ව්‍යාපාර දීර්ග කාලයත් එස්ස මේේ පාලකැලත් මේ පාලනිලත් එරහිව. අරගලයට නියතුුණ. එම සමස්ථ අරගලයන් එක විට්ටක ගෝල් ෆේස් කේන්ද්‍ර කරගෙන මුදාහරන්න පටන්ගත්ත. පසුගේ අපප්‍රේල් මාසේ නමවෙනිිද. ගෝල් ෆේස් එක මෙම සටන ආරම්භ කරපු තරුණු තරුණයන් මාස තුනකට අධික කාලයක්. ඉතාමත් දුස්කරතා මධ්දී සමහරට වැස්සට තෙමමින් අව්වට වේලෙමින් නිදී ඉන්දාගන්න ඉඩකඩ නැතු සමට ආර නැතු හිට පවස් තිබුණ. ඕ නිතාමත් දහිර සම්පන්න සටන් ලැදම. දේශපාල ව්‍යාර බහුජන ව්‍යාපාර එම සටනට විශාල උද්‍යයෝගයකින් දායකත්වක ලබාදින ලබවා. එනිසා ජනපීඩක පාලකයාසාහපාලනය පරාජර පත් කරන්න මේ රට ජනතාවගේ ශේෂ්ඨතම නැගිටීමට හැකියාව ලැබුණු. එනි සි පළමු කොටම ඔහු පළවෑහැරීම සොඳහා විධ ආකාරයේ. සටන්වැදනු ඉදි්‍රියටාපු අරගල කරපු හඬනගපු ලීියපු මෙ සියලු දෙනාට අපි ඉශ්සතිවන්ත වීයුතයි අපේ රට ඉත්තාමත් විනාසකාරි පාලක එෙක්ගින් ඉතාමත් විනාසකාරි පාලනයක් පෙරලා දෙමීම සඳහා ඉදි්‍රයට ආවක ගැන. දැන් අපි කළීුත්තය කුමක්ද. වහාම අපි විසින් කළ යුතුව තිබෙනවා පාර්මිේන්තු කැඳව ුතු. පාර්ලිමිේන්තු කැඳවා වි්‍යස්ථාවට අුරප වන පරිදි. ව ජනාධීපතිවරේක්ෂහ නව පාලන ගොඩනගාගත යුතුයි.ඉහිත් අපි විශ්වාස කරන මේ පාර්ලිමීන්තු සැබවිම්ම රටේ තිබෙන ජනතාවගේ කැමැත්තේ පිළිබිබුවක්ද. දැ අපි දන්නව හැටනමලක්ෂක ජනවරමක් ලබාපපු ජනාධීපතිරෝ එලවා දමා තිබෙනවා. මේ ආණ්ඩු අවස්ථ ගනාවති කැබිනිෙට්මන්්ල පත් කරලා තිබෙනවා. අගමැතිවරු මාරු වෙලා තිබෙනුවා. ඇමතිවර මාරු වෙලා තිබෙනු. හිත්. ද විසේ හමැතවර බාගතු මන්ත්‍රී සංඛ්‍යාව ඔවන් සතුව තිබිෙනවා. නමුත් මහපොවේ ඇත්ත යථාර්ථය නම් පාර්ලිමේන්තයෝන්ගේ ඔළුගෙඩිගන තිබුණත් පාලිමින්තේ තවමත් ඔවන් බහතරේ බොඩ පත්ත තිබුණත් මහපොළොේ පොදුජනයා අතර වුන් ප්‍රතික්ෂය පූ කණඩයම. එහෙත් ඉදිරි අනාගතය රඳා පපොතනම පාර්ලිමින්තු මත මේ පාර්ලිමින්තුන් තම ජනාධිපතිවරේ තෝරන් මේ පාර්ිමින්න්ති තම අගැතිර තොරන්. පාර්ලිමේන්ති මයි ආ්ඩුවත් තෝරන්නේ එන් සමකක්ද සිද්ධහන් ජනතාවගේ ඇත්ත හඬත් පාර්ලිමේන්තුවේ සංවිතියත් අතර විශාල ප්‍රතිවුරෝධයක් මතු වී තිබෙනවා. එන්සෑ කිසිසේත් මරට සාමකාමිත්වයකට ග රටතුළ ස්ථාවරත්වයක් ඇති කරන්න ඉවහල් වෙන්නේ ඉන්නේ. එනිසා අපගේ යෝජනාව වන්නේ නම් ඉතාමත් දුස්කරතා මදදිය හෝ ඉතා කෙටි කාලෙකට ආණ්ඩුවක් පත්කරගෙන ඉතාමත් ඉක්මණින් ජනතාවට අවස්ථාවක් ලබාදී යුතුයි නව ජනවර්ම සඳහා. එසේ නොවන්නේ නම් ජනතාවගේ අභිලාශයන් සහ පාර්ලිමේන්තුය අභිලාශය අතර ගැටුමක් ඇ වෙනවා. ජනතාවගේ කැමැත්තේ පිළිබිබුව හා, ජනතාවගේ වුවමනාවේ පිළිබිබුව හා පාර්ලිමේන්තුය පිළිබිබූුවතර විශාල පරස්පරතාවයක් නිර්මාණය වෙනවා. එනිසායිතා කෙටි කාලයක් ඇතුළත දැනට ටිකක් සැඟවී සිටියට. ගොහාගත වෙලා හිටියට ටිකකාලකින් නැවත්ත නයා පෙනේ පිප්පීමමි ඉඩකඩ තිබෙනවා. එනිසාපි කියන්නන් කවරක්තවේ ජනතාවට තමන්ගේ කැමැත්තේ සාධාරණ පිළිබිබක් මේ ජනතතා නියෝජි ආතන තුළ පාර්ිමීන්තු තුළ ඇතිකර ගැනීම සහ නව ජනවරමකට අවස්ථාවක් ලබා දී යුතුමයි. නව ජනවරමට අවස්ථාවක් ලබා දෙන්නේ නැතුව පාර්ලිමිීන්තු ඇතුළේ මේ විකෘති පාර්ලිමීන්ට ඇතුළි. ජනතාවගේ ජනමතයි සාධරණ පිළිඹිබ නොව පාලිේන්තුව ඇතුළි. ජනතාවගේ අබිලාසයන්ට පරස් පරව හිටගන්න ලද පාලිමින්තුව ඇතුළේ ජනතව අබිලාසින් ස්්‍ර හට ගෙනන්න බැහැ. එනිසයි ඉතාමත් කෙටිකාලක් ඇතුළත මේ රට යතාතත්වවෙයට ගැල්ලා. ඉතා ඉක්ම නින්ම නව ජනවරමකට යායුතුයි ජනතාවට අවස්ථාවක් ලබාදී යුතුයි නව පාලන ගොඩනගන්න. ඇයි මේ සටන හුදු ගෝටාබේ රාජ පක්ෂයලවීම සටනක් නොවී. මේ සටන හුදු නිල් ක්‍රම ංහ ්‍රම න්ඩ ලම ටනක් නොවේ. මෙ සටන අපේරට දීර්ඝකාලයක් අනුගමන කරලද ආර්ථික ප්‍රතිපත්යට රෙයි සටනම්. ඒ මොකද දීර්ඝකාලයක් අනුගමනය කරලද ආර්ථක පපතිපත්තියත් විශේෂ ගෝටාබේ රාජපක්ෂගේ ආ්ඩුවේ තීන්දු තීර්ණවලත් ප්‍රතිවිිපා හැටේත් තමයි ආර්ිකරබුදී නිර්මාණය වුණ. එනිසාදා අපට යි ආර්ික නවා ආර්ථක පය මාර්ගයක් අවශ්‍යයයේ. රට තිබ සක්ක තාව පරට ති හැකිියාවන් පරට ති දැනුම අප පරට ති න සම්පත අප ප රටති භාවික සම්පත් අපරට පිහිටීම අපිරට සෞන්දධාරයත්මගේ සවබා සෞන්ධාර්යම සියල්ල එක්්‍රැස් කරගත්තු. අපේ රට හැකියාවන් මට පදනන් ව ඉදරයට න වාර්ථක සැලස්සමට අප රට පරිවර්තනක ේතු. ඒ සඳහපිට ආධාරගතයක රටවල්. ඒ සඳහපිට විදෙස් ආදරකත සංවිධානතක සහයෝග වැඩකරන්න කට යතු ේතු. එනි නවාආර්ථකු පායමාර්ගිකට අවතියන්න කිරීමින් තොරව ජනතාවගේ ඇත්තා බිලාසියන් වලට පිළිතු ලැබිවිකිලා පිස් වස් කරන. එනිසා අපි උපරරිම වරදරන්නේ. අරගලයේ කේන්ද්‍රයේ ගෝටාාවේ වනාාට අරගලයේ හරය නව ආර්ථිකු පායමාර්ගික, අවශ්‍යතාවයේ ඒ තුළ ගැබ්බී තිබෙනවා අන්න ඒ වෙනෙන් අපිසටංව දෙින් ලැසි. ඒ වගේම මේ දේශපාලන සංස්කෘතියි ජනතාවට වගනිව නොක කියන. නාස්තිය වංචාව පිරුණු මිදේශ පනංස්කෘති ඔබේ හිතනවාද අපේ රට ස්සරට ගෙනාව කියලා. තමන් තමන් වට ඉන්න මැරණ්ඩායම් තමන් වට ඉන්න චෞුර වලල්ල තමන්ගේ ඥාතින් සන්තර්පනය කිරීම සඳහා පමණක් අපේක්ෂාව බෞට පත් කරගතු දේශපන සංස්කෘතිය ඇතිබෙනු. තමන් හැදෙනු තමගේ පවුල හදනු තමගේ ඥාතින් හදනු තමන්ට ඉන චෞර චෞර කණ්ඩායම ගඩනගනම යරුණු කොට ජනතාව ගෙනන කල්පනා කරන දේශපාන සංස්කතියක් නැහැඒ වගේ ඒ සඳහා වංචාව දූෂණය නාස්තිය අක්‍රමිකතාවය නීතියට යටත්නොවීම නීති බිඳීම අධත්තාමත් කැත්ත අපි හැමදාමත් කෙනවගේ මජර දේශපාන සංස්කෘතිය ඇතිබෙනවා මේ අරගලය අන්නම හරයාත්මකව එම දේශපාන සංස්කෘතියට එරෙහි අරගලය ඇතිබෙනවා හර අත්තිබෙන ුවමනාවතිබෙන. අන්න ඒ අබිලාසිටු කිරීම සදා අපි ඉදිරියට ආයිට.ඒවගේම අප රට නීතිය විානය ආධිපත්ති අපි ඇස් ඉදිරිපිට මොකද සිදුවී තිබුණේ මහ පරිමාණ වංචාකරුවන් දූසිතයන් අධිකරණයෙන් එලි සිනාවෙී එලියට එනකොට ජනතාවතුත විශසාාල වේදනාවක් කෝපයක් පච්චත්තාපයක් ඇතිවුණ තමන්ගේ මහ ජනධනය කෝටි ප්‍රකෝටි ගනම් හොරකන් කරන අය උසාාව ඉදිරිපිට සිනාසිසි එලියට එනකොට ජනතාවට ඇතිවෙන්නේ කවර නම් හැඟීමත්. ඔ හිතන් ඒ වගේ මෝපට මතක ඇති. අධිකරණය කෝටි දෙකහා මාර්කට වන්දිග වන්න නියමූ අයඒ වගේම අත්තිටු සිරදනුවන් ලබනය පාර්ලිමේන්තුවේ අමාතදුර නියෝජනය කරනකොට ජනතාවගේ කෝපේ වෛරයේ හැඟීම වර්ධනවූ ආකාරය අපි දැක්ක මිනිස් ගාතනයන්ට වග කිව යුතුව අයි පාර්ලිමේන්තු නියෝජන කරනකොට. අධිරය රණය දඩන හිමූ අය පාර්ලිමේන්තු නියෝජනය කරනකොට මේ ජනතාවගේ කෝපයේ වේදනාවේ හැඟීම අපට තේරුම් ගන්න පුළුවන්. ඒක කියන්නන් කවරක් වත් නෙවෙයි. අපේරට නීතිය විදාන ආධිපත්වේ නිස්සි පරිදි තවුර රීමගි තරව. ධනය බලය තියනයට එකනීතියකුත් දුප්පත් දුබලාට තවනීතියකුත්. ක්‍රාත්මක වෙන ආකාරය වෙනස් කළ යුතුමයි. ඒ වෙනස්කරීම සඳහව අභිලාසයක් මෙ ර්ගල තු බැබ්ී බෙන. ද සටනනාක් අපිටිස්ස රා බිෙනවා. ඒ වගේ ඔබ දන්නවා. අපේ රටේ පජාතන්ත්‍රවාදී. මීට වඩා පොදු ජනයාට තමගේ මත ඉදිරිපත්කිරීම අයිති තමන්ට ප්‍රජාතන්ත්‍රික ලෙස කටයුතු කරන තිබෙන අයි තනතුරු තෝරපත් කරගෙනීමිති පජාතන්ත්‍රක මුලධර්මයන් ආරක්ෂකිරීම මෙදී වැදගත් සාධකගණනාවත් තිබෙනවා. අප රට ආණු ක්‍රිින් වවස්ථාව මුලිමනින් ත පුදගෙක් ම ේද ආන්ු කර වවස්ථාව. විසිවනි සංසෝධනය තවත් බලතල ලබාදමින් එම කේන්ද්‍ර තවස්සක්තිමත්කන ලබවා. එනිට පජාත්‍ර කරයව ආණඩු ක්‍රම වවස්ථාව ආඩු ක්‍රමය සංසෝධනයක් රට තුළ පජාත්‍රවාද ස්ථාපිකකිරීම අවශ්‍යයයි. අන්නේම අබිලාශයන් මෙම ජනතා නැගිටීම් තුළ ගැබ්බී තිබුණ. ඒ වගේම අපි කවුරුද්දන්න මේ වංචාව දූෂනය නතරකිරීමත් වංචනිි කට දසිිතයයට දන්ුවල් ලබාදීම. නවිතරද. ඔවන් හොරකං කලද දීපල යාලි පවරාගෙනීමින්. අබිලාශයන් මෙම අරල භූමියය ගැබ්බී තිබුණු. අරගල භූමිය බෝ සටම්පාට ඇතුලි බොහෝ බැනර් ඇතුලි වංචනකට පැනල යන්න දෙන්න එපා වංචා කල දේපල පවරගන්න වච වංචා දූෂනය නතර කරන්න වච වචනකට දඩුවන් දෙන්නෙන ඉල්ලීම තිබුණ. හැබැයි එවැනි පාලනය අපිට අවශ්‍ය නැත්ත. ඔබවර හෝ කෙනෙක් විශ්වාස කරනවාද. මේ පාලිමේන්තු තුළින් ගොඩනැගෙන පාලනයක් මේ ජනත අබිලාශයන් ඉස්්ට කරාව කියලා. ඇයි. මේ පාර්ලිමේන්තුවීම. සාතිසේ බහුතරය එම වැරදි දේශපාලන සංස්කෘතියි. මෙම නීතියේ විධානය ආධිපත්තියට යටත් නොවීමින්. එ වගේ ජනතාව ගිලාසනට ප්‍රති පක්ෂු හිට ගැනීමත් විශසාහල සංවිතියක මේ පාර්ලිමෙන්න්තු සමන් විතවිී තිබෙනු. එඒනිසාි කිසිසේත්න විශ්වාස කරන්නේ නෑ මේ ජනතාවගේ වුවමනාව මේ පාර්ලිමින්තු නියෝජන කරවි කියලා. එනිසා වඩාත් වැදගත්තු වෙන්නේ ජනතාවගේ දැන්තිබෙන ඇත්ත වුවමනාවන් නියෝජන කරන නව මැතිවරණයට නව ජනවරම්කට ජනතවට අවස්ථාවක් ලබාදීම පමණයි. එතික් කෙටිකාලයක් සඳහා යම් අන්තර්කාල ක්‍රාවලයක් පිළිබඳ සාකච්ච කරන ලැසි. ඒ වගකින් බාර ගන්න උන්නම් ඒහි හළම වගකින් භාරගන්නත්ත පිළ ලැසි. හැබේ අප දන්නවා අපට ඒ සඳහා පුළුල් ජනවරමක් නොමැති බව. කෙටිකාලෙකට අන්තර්කාලයක් සඳහා ඒවැනි වගකීමට අපි උර දෙන්න ලෑසි. ඒත් අපි වඩාත් කැමතිවන්නේ. ජනතාවගේ කැමැත්තෙන් ජනතාවගේ ජනවරමින් අප ඔබ තෝරාපත් කරගන්නවා නම් තමයි. එසේ වුවත කෙටිකාලයක අන්තර කාලය සඳ. එවැනි වගකීම් දරමින් මෙම කටයුතු අපි මැදි අත්වෙන සූදානනා. හැබැයි ඒ ස්තීර දිගු කාල ැබෝඩ පත්නොවීති. ඒ අධි්ඨානයතු අපි කටයුතු කමින් තිබෙනම්. එනිසා ගෝටාබය රාජපක්ෂ ඉවත්වීම ජෑග්‍රහණයේ ඉතාමත් තීරණාත්ම කවස්ථාව. ඒත් මේ ජයග්‍රහණ විජාග්‍රණ බට පත් කරන්නවා. සැබවිම ජනතාවගේ අයිතිවාස්කම් තවරුන ජයග ගණය බොඩ පත් කරන්න නම්. ඉදිරිීද අපට බහෝදේවල් කරන්න තිේ නවම් යිතන ගෝල් ෆේස් පිටිය කේද්‍ර කරගන ඒ සටන්වදුන් තරුණු තරුණයන්ගේ අබිලාසිය. ඔන්ගේ අනාගත අපේක්ෂාවන්. ඔවුන් ඔවුන් අපේ රට යනාගත පිළිබඳදක්න සුන්ද්‍රසිහිනය. ඉටු කරගැනීම ඉටු කරගැනීම සඳහා ඉදිරියට ගමන්කිරීම අපි වැත්ත පැවරී තිබන අත්හල නොහැකි වගකීමක් ඒවගේීම අපිටු කරන ලෑසි. ඒ වගේම? මහිතන මේ ගෝටාබෙ රජපක්ෂ ඉවත් කිරීම. විශේෂිම් මේරට ජනතව ලැබු ජෑග්‍රහණය හැබැ ජෑග්‍රහණය සැමර යුතුවන්නේ අනෙකාට හිංසාවෙන ආකාරේ, අනෙකාට ්‍රද වෙන ආකාරය අනෙක ඇතුො වෛරයක් ෝපයක් ඇතිවෙන ආකාරය න්නනවේ. එ ඔබට වඩාත් වැඩි වගකි මත්තිබෙනවාසාමකාමිව මෙම අවස්ථාව සමරන්න මෙමවස්ථාවට මුහුණ දෙන්න කෙනෙක තමයි අපි ඔබට ඉල්ලන්න. ඒගේ අපට දෙදැ දැනමින් තිබෙනවා ආණ්ඩු. තමන්ගේ විවස්ථා උගුල්ල ඇතුළේ පාරිිමේන්තු ඔළුගෙඩිය ඇතුළේ බලය තහවුරු කරගනීම සඳ සටකට කුමන්තරන දත්වමින් තිබෙනවා. ඒඒ ඒ කුමන්තරයේදී. හමුදාවන්සාහ පොලිසිය සහ පොදු ජනයාතර ගැටුමක් නිර්මාණය කරන්න. හඳුරු දෙකක නිර්මාණය කරන්න. හමුද පොලිට එරෙහි ජනතා බලවේගකට හඳුන්නන්න. ජනත බලවේගේට එරෙහි හමුදා පොලිසියකට සංකීතව කර ආඩු සැ තු කමන්තර බවට පෑදි. නිසා හදාවේ පොලිසිය නිර්රතවන් අපේම සොයිවරට අපේම ඥාතන්. අපේම පුරවැසින් අපේ ගම්මල අමලාතාත්තලගේ දරූ එ සවුන් සමග විරසකය ගැටුමක් අපට කිසිසේත්මන මෙමරට පුරවයෙන් කිසිසේත් මෙමනි තන නොයවිකෙන බලාපොරොත්ව ප අපට තිබෙන. ඒවගේම හමුදාවේ පොලිසිය බැරැක්කෙන් මෙහා පැත්තන්. බැරිීරක මෙහ පැන්ඩි පෙහ පැත්තින්නේ. ඔබගේ අම්ම ඔබගේ තාත් ඔබගේ සෝදරය ඔබගේ මිත්‍රය. ඔබගේ ජනතාව එනිසා ඒ පිබඳ කලපන කරමින් හමුදාව පොලිසි කටතු කරාවෙන දැඩිවිශ්වාස ක පර තිබෙන. පෞව්ගේ කාල හමුදාව පොලිසි යම් යම් අවස්ථාවල යම් යම් ක්‍රියමාර්ගොල දනත් ස පොදුවේ ගත්තුත් ඕුන් ජනතාවගේ පැත්තේ හිටගෙන ජනතාව ආරක්ෂා කරමින් ඉත්තාමත් අවම ප්‍රමාණයෙන් ගැටුම් ඇ ගැටුම් වලක්වා ගැනීම සඳහා ගැටු ැතිවීම වලක්වා ගැනීම සොඳ විශාලෙසකාය භාරයක් හිටතු කර ඒ පිළිබඳව අප මේ අවස්ථාව සිහි කරන්න ඕන. සවසාන වශයෙන් කියන්නේ මේ සට ජෑග්‍රහහිටන බොට අප වරිර්තන කර ගත යුතුයි පරිවර්තනය කර ගැීම සදා අපි සියලු දෙනම් ඉතාම තවදානී. මේමනි දේශපාලන කැබිලි අවස්ථාවල තමයි අපි හැඟීමට අපිට ඒ ඒ මෝතය පැනගෙන මානසිකත්වකට වඩා ඉත්තාමත් ප්‍රඥාවෙන් බුද්ධිමත්ව වගකීමින් හැම පුරවවෙසේක්ම දේශපාලකම කටයු කර පවස්ාව එලබ තිබෙනව ඒවෙනව සියල හත් ම ාදන කරින්. prima amanataama bowमि.